ඒ කාර්කේ බැටරි ප්‍රශ්නට ලයිෆ් ටයිම් විසඳුමකට පාද ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න. විදුලි බිල වැඩි කිරීමේ වැඩපිළිවෙළක් දැන් පසුගියදා සර් ක්‍රියාත්මක වුණා. කොහොමද එයා ක්‍රියාත්මක වෙනවද? මොකද්ද තත්ත්වය මේ විදිහට? මේ වන විට ඇත්තටම අපිටත් ආරංචි ලැබිලා තියෙනවා. එහෙම ක්‍රියාත්මක වෙමින් පවතිනවා කියලා තත්ත්වයක්. මම දැන් අපි කවුරුත් දන්නවා ජූනි මාසේ 114කින් විදුලි බිල අඩු කරා. ඉතින් ඒ වෙනකොටත් මේ පූර්වකථනේ තිබු නැද්ද කියන එකේ පොඩි මේ දෙයක් අපිටත් ඉතින් හිතෙනවා. ඒක ඉතින් එච්චර හොඳ දෙයක් නෙමෙයි මේ වෙලාවේ ඒක දැක්ක නැද්ද කියලා. ඇත්තටම දරුණු මේ වියලි කාල ගුණයක් තිබුණා කියලා අපි හැමෝම දන්නවා. කාරණා හොයලා බැලුවාම කියවෙනවා මේ එතකොට බලාපොරොත්තු වෙච්ච තරම් හයිඩ්‍රෝ ආවේ නැහැ. එතකොට ගිගාවට් පේ 750ක් අඩුයි. ඒ අඩුව නිසා අපිට තෙල් දාන්න වෙනවා. දැන්ටත් ජලාශ පිරෙනවා. වර්ෂාව හොඳින් ලැබෙනවා. මේ වෙනකොට දැන් ඊයේ තත්ත්වය ගත්තාම ඊයේ 70%ක් විතර ජලවිදුලිය සහ අනිත් පුනර්ජනනීය බලශක්ති සුළං සහ සූර්ය බලයෙන් නිපදවලා තියෙනවා අපි. ඉතින් දැන් තත්ත්වය ඉතා හොඳයි. නමුත් පහුගිය ටිකේ වෙච්ච වියදම් සහ අනාගතයට කරන්න තියෙන වියදම ගත්තාම ඒකට කෑෂ් ෆ්ලෝ එක සල්ලි නැහැ කියන කතාව තමයි කියවෙන්නේ. මොකද දැන් අපි කවුරුත් දන්නවා, අපි ඔබලට කිව්වා, මේ ඔබට කිව්වා ජනවාරි මාසයේ බිල වැඩි කරනකොට ට්‍රෙෂරිය විදුලි බල මණ්ඩලයේ ගෙවීම් වලින් අයින් වුණා කියලා. එතකොට ඇත්තටම පිරිවැය සපයා ගන්න තියෙන්නේ මණ්ඩලයටමයි. ඒ හරහා තමයි මේ පිරිවැය සපයා ගැනීම ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් කෙසේ වෙතත් ආරංචි ලැබෙමින් පවතින ආරංචි විදිහට 122ක් මිල වැඩිවීමක් ඉල්ලලා තියෙනවා. ඉතින් බැලුවම මේ ඒක මේ PUCSL එකට දාලා තිනවා. PUCSL එක මම හිතන්නේ ඒක අධ්‍යයනය කරමින් පවතිනවා කියලා තමයි ආරංචි ලැබෙමින් පවතින්නේ. ඒ හා සමගම කියවෙනවා ජනවාරි මාසයේ නියමිත උද්දිපිච්ච ගාස්තු සංශෝධනය ඒකින් තොරව යවා ගන්න පුළුවන් වෙයි කියලා. එහෙම වුණා නම් හොඳයි අපි හිතන විදිහට. කොහොම නමුත් මේ වෙලාවේ ඇත්තටම ජලවිදුලිය මේ ඉතා හොඳින් තියෙනවා. එහෙම තත්ත්වයක් ආරංචිමින් පවතිනවා අපිටත්. ඉතින් ඇත්තටම දැන් ජනවාරි මාසයේ බිල ගත්තොත් ඒකට සාපේක්ෂව 6%ක වැඩිවීමක් තමයි මේ කියවෙන්නේ. එතකොට මේ විදුලි වැඩි කිරීම ඒ කියන්නේ නිශ්චිතවම වෙනවද? ඇත්තටම ලැබෙමින් පවතින ආරංචිවල හැටියට ඔක්තෝබර් මාසයේ මිල වැඩිවීම ඉල්ලලා තියෙනවා. නැත්නම් විදුලි මණ්ඩලයට ඒ අරමුදල් පියවගැනීමේ හැකියාවක් නැහැ කියන ආරංචිය තමයි ලැබිලා තියෙන්නේ. එතකොට ඒක සිද්ධ වෙවි. මම කියන 122 හෝ ඊට ආසන්න අගයකට සිද්ධ වෙවි. දැන් මේ ජනතාව සහ මේ සිවිල් සංවිධාන නියෝජනය කරන චෝදනාවක් තමයි වැස්ස තියෙන කාලෙදී මේ ජලාශ පිරලා තියෙන කාලෙදී විදුලි බිල අඩු කිරීම සිදු කරන්නේ නැහැ. හැබැයි මේ වැස්ස නැති කාලෙදී ඇයි මේ මෙහෙම කරන්නේ? ඇයි ප්ලෑන් එකක් නැද්ද? සැලස්මක් නැත්තේ ඇයි කියන්නේ? ඔව් සැලස්මක් නැතුවා නෙමෙයි, සැලස්මක් තියෙනවා. ඒතකොට සැලස්ම වලට සපයන දත්ත මත තමයි අපි තීන්දුව తీරන ගන්නෙ. ඉතින් මේක ජූනි මාසේ අඩු කරන්නත් ඊට මාස 3කට පස්සේ ආයෙ වැඩි කරන්නත් ඉතින් කෙනෙකුට බැලු බැලමට හිතන මේක විහිළුවක්. ඉතින් මේකට ඉංජිනේරු ඕනද? මේකට ගණිතය දැනගන්න ඕනද? මේකට පුරෝකථන ඕනද? මොකද මේ පුරෝකථනයෙන් කරන මිනිසුන්ට මේක පේන්නේ නැද්ද කියලා එහෙම කෙනෙකුට සරලව තර්ක කරන්න පුළුවන්. අපිටත් ඒ තර්කයේ මතු වෙනවා. දැන් මේ වෙනකොට ඇත්තටම සමස්ත ජලාශ 143ක් පිරලා තියෙනවා ජලධාරිතාව. ඉතින් වර්ෂාව හොඳයි. සාමාන්‍යයෙන් දවසකට ගිගාවට් පය 20ක 25ක විතර ජලයක් ලැබෙමින් පවතිනවා මේ ජලාශවලට, ලොකු ජලාශවලට. ඉතින් සියර ගිගාවට් පය 12ක් 13ක් 14ක් තමයි සාමාන්‍යයෙන් මේ භාවිතා වෙන්නේ. එතකොට මේ ජලාශ පිරෙමින් පවතිනවා. මේ වර්ෂාව මේ සතුටුදායක වර්ෂාවක් ජලාශ මට්ටමට. ඉතින් අනිත් එක දැන් මම හිතන ගිගාවට නොවැම්බර් මාසෙ ඉඳන් ඊසාන දිග මෝසම් පටන් ගන්නවා. එතකොට තවත් මේවා පිරෙන්න පටන් ගන්නවා. ඉතින් මේ පුරෝකථනයෙන් මම හිතන්නේ මේ හොඳ විදිහට සිද්ධ කළ යුතුයි කියන තැන තමයි අපිත් ඉන්නේ. අපිත් බලාපොරොත්තු වෙන ජනවාරි මාසයේ මිල සංශෝධනයක් මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඊට අමතර බැලුවහම ඇත්තටම සත්‍යය බැලුවහම මේ අඩු කිරීම හරහා මේ ලැබෙමින් පැවතිච්ච සල්ලි ටික ලැබුණේ නැහැ. ඒ නිසා තෙල් ගැනීම පිළිබඳ සෑහෙන අපහසුතාවයක ඉන්නවා කියන තමයි ආරංචිය. ඒක තමයි අපි කිව්වේ අඩු වියදම් බලාගාර
කරන්න දෙන්න කියලා තියව කරන්න දුන්නේ නැහැ. ඒකේ පළ විපාකවල මේ එක තැනක් තමයි මේ කතා කරන එක. මොකද LNG ගෙනාම නම් මේ 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 කෑෂ් ෆ්ලෝ එක මෙච්චර දරුණු වෙන්නේ නැහැ. ඒක ගේන්න දුන්නේ නැහැ. ඒ කාලේ පෙළපාල ගියා, උසාවි ගියා. දැන් ඉතින් අද ඒකට වගේ කියන්න කවුරුත් නැහැ. අද කියනවා සමස්ත ජනතාවම අඳුරේ අපහසුතාවයේ කියලා. ඉතින් ඒක තමයි අපි කියන්නේ. ඒක කරන්න එපා, ඒ වෙලාවට කරන්න දෙන්න කියලා. නමුත් වෘත්තීය සමිති වලින් අහලන්නේ තීන්දුව తీරන ගත්තේ. ඉතින් එතකොට වෘත්තීය සමිති දැන් අද වෘත්තීය සමිති නැහැ. ඒවට කතා කරපු වෘත්තීය සමිති කවුරුත් නැහැ. එතකොට ඒගොල්ලෝ කියන්නේ බිල වැඩි කරන්න එපා කියලා. මේක ඉතින් හරියට මේක ප්‍රාතිහාරයක්. අඩු වේදම් බලාගාර ගේන්න දෙන්නෙත් නැහැ. බිල වැඩි කරන්න දෙන්නේ නැහැ. මේක ප්‍රාතිහාරය. මේ විහිළුවක්. එතකොට මේ විහිළුකාරයන්ගේ විහිළු අදවත් දැන්වත් නවත්තන්න ඕනේ. මේ ආණ්ඩු මේ නීති මදින නීති සම්පාදනය කළා. හරි මේ දේවල් නවත්තන්න ඕනේ. මේ විහිළු ප්‍රමාණවත් අපිට දැන් ඇත්තටම අපේ ජීවිත කාලේ මේ විහිළු අහලාලා ඇති වෙලා තියෙනවා දැන්. ඒ මේ ජනවාරි වල මේ වැඩි කරන්න තිබ්බ මේ තීරණය කරලා තිබ්බ මේ මේ විදුලි ගාස්තු සංශෝධනේ ඇයි මේ එකපාරට මේ මේ මාසෙට එන්න හේතුව මොකද? ඇයි ඔබතුමාලගේ මම දන්නේ ඔබතුමාලද කවුද මේ තීන්දුව తీරගන්නේ කියලා. ඇයි මේ තීන්දුව මේ මේ නිසි ආකාරව නිසි කාල සීමාවෙ දිගන්න බැරි වුනේ? ඒක තමයි දැන් අපිටත් ඔබ කියන තත්ත්වය අපිටත් තියෙනවා. මොකද ජූනි මාසයේ ඇත්තටම මේ 14%කින් මේ බෙදුළු බිල අඩු කරේ මේ මණ්ඩලයේ දීපු දත්තත් එක්කනේ. එතකොට ඒ දත්ත වැරදියට දෙන්නව නම් ඒ වැරදියට දුන්නේ කාව හරි අමාරුයි දාන්නද කියන සැකයක් නෙමෙයි තියෙන්නේ. ඒ එහෙම අමාරුයි දාන්න හොඳ නැහැ. කොයි කෙනාවද එහෙම අමාරුද? මොකද මේ 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 දත්ත මණ්ඩලයේ ඇතුළෙම යන්නේ. එතකොට ඒ නිලධාරියවට වග කියන්න ඕනේ. ඒ වෙලාවේදී ඒක මේ වැරදියට දීලා දැන් මාස දෙකකට පස්සේ ගියාම ආයි කියනවා ආයි නෑ නෑ ඒක හරි නෑ කියලා. දැන් ජූනි මාසයේ බිල වැඩි වීම ඇත්තටම කරේ මතකදනේ මහා ඈත කාලෙක නෙවෙයිනේ. දැන් මාස කීයද ගියේ? ඉතින් ඒ වගේ දේවල් මේ හරිම මේ අවිනිශ්චිතයි. අනිවාර්යයෙන් මේවා හොයන්න වෙනවා. මොකද්ද මේ වෙන්නේ කියලා. මේ මෙච්චර අන්ස්ටේබල් සිටුේෂන් එකක් අපි දැකලා නැහැ. කවුද එතකොට මේ තීන්දුව తీරන ගන්නේ එතකොට? මේ ඉතින් දත්ත එක එක විදිහට පුරෝගතනය කරනවා. දැන් අද පුරෝගතනය කරපු දත්ත හෙට වෙනස් විදිහට පුරෝගතනය කරන්න පුළුවන්. මේක කරන්නේ දේශපාලන අධිකාරිය නෙමෙයි, මේක කරන්නේ අපිමයි, අපේ මේ මේ කණ්ඩායමයි. එතකොට කියන්නේ ඇත්තටම විදුල මණ්ඩලයේ කණ්ඩායම. ඒගොල්ලෝ මේකට වග කියන්න ඕනේ මම දන්න විදිහට. මේ ඉතින් මේ ඇත්ත යථාර්ථයේ මේක නම් මේක ඉතින් මේ මේ දඬුවම් ලැබිය යුතු දෙයක් නෙමෙයි. නමුත් යථාර්ථයෙන් බැහැරව කවුරුවර ක්‍රියා කරනවා මේක බොහොම මේ මේ දරුණු තත්ත්වයක්, බොහොම දරුණු තත්ත්වයක්. මොකද මේ සෙල්ලම් කරන්නේ මිනිසුන්ගේ ජීවිතත් එක්ක, මේ සෙල්ලම් කරන්නේ රටවල් එක්ක, මේ සෙල්ලම් කරන්නේ මේ මේ දුවදරුවන්ගේ අනාගතයත් එක්ක. එතකොට මේ මේක පිටිපස්සේ කියන්නේ ඔබතුමා කියන විදිහට යම් කිසි කුමන්ත්‍රණයක් තියෙනවා. කුමන්ත්‍රණයක් කියලා කියන්න බෑ. දැන් අද දීපු ඩේටා එක හෙට වරදිනකොට ඉතින් මොකද්ද මේ මිනිසුන්ගේ උගත්කම කියන එකේ ප්‍රශ්නයක් තියෙනවනේ. ඒකද දැන් ඉතින් එතකොට අපේ උගත්තුන් කියන මිනිස්සු විශ්වාස කරනවනේ. දැන් වෙන කෙනෙක් ඕක මේ ශේෂ්ත්‍රයට අදාළ නැති කෙනෙක් ඕක දුන්නා නම් අපිට කියන්න පුළුවන් එයා ඒක දන්නේ නැහැ කියලා. ඉතින් මේ විදුලි ඉංජිනේරුකමක් අරගෙන මේ විදුලි ඉංජිනේරු මෙහෙම කරනවා නම් ඉගෙනගෙන මන් දන්නේ උගත්කමට මොකක්ද අපි කියන්නේ කියලා. ඉතින් ඒකයි තියෙන. දැන් එක එක බහුබූත කියනවනේ සමහරු. ඒකද ඒ කියන්නේ ඔබතුමා සදාන් කරන ආකාරයට මේ වැඩි කරන්නෝනේ මුදල නිශ්චිතව එදා කිව්වනම් මේ වගේ ගැටලුකාරී තත්ත්වයක් නැහැ. නෑ ඇත්තටම දැන් ජූනි මාසේ මේක බිල අඩු කරන්නේ නැතුව හිටියානම් අපිට ඉන්න කියලා. මොකද මිනිස්සුන්ට ලොකු ප්‍රශ්නයක් තිබුණ නෑනේ. ජූනි මාසේ හොඳටම පායනවා. ඒකයි දෙන්නේ. ඉතින් ඒ බිල එහෙමම ඉස්සරහට ගෙනිච්චාන සමහරට අද මේ තත්ත්වය නොතිබෙන්න තිබුණා. එතකොට අපිට මේ 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 වර්ෂාව ලැබිලා ජනවාරි මාසේ මේක ගැන ක්‍රියාත්මක වෙන්න තිබුණා බොහොම පැහැදිලිව. මොකද තත්ත්වය කියලා, මොකද මේ රටේම සිද්ධ වෙච්ච දේවල් සියලු දෙනා දන්නවනේ, බොරු කරේ නැහනේ. දැන් වර්ෂාව නැහැ කියලා පහුගිය දවස්වල අපි කොච්චර හඬා වැළපුණාද, කොච්චර දේවල් කරාද, උද්ඝෝෂණ කරාද. ඉතින් අපි කිව්වා කලබල වෙන්න එපා වර්ෂාව එනවා කියලා. දැන් ඔබලාම අපෙන් ඇහුවා දැන් ආවේ නැත්තම් මොකද කරන්නේ මේ රට අඳුරද කියලා. අපි කිව්වා අඳුර තියෙන්නේ නැහැ, මේක තමයි විදිය කියලා. ඉතින් ඒ විදිහට මේක යනවා දැන්. මේ මේ අත්දැකීමෙන් කතා කරන්න. හැබැයි ඉලක්කම් එක සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් ඒ සෙල්ලම නවත්තන්න ඕන. හැබැයි අද එකක් කියලා හෙට එකක් කියන්න බෑ මිනිස්සු. කවුද ඉලක්කම් එක සෙල්ලම් කරන්න පුද්ගලයා? එහෙම ඉතින් අහවල් පුද්ගලයා කියලා නෑ. දැන් ඉතින් ඔකට මේ මේ වගකීම් යුතු අංශයක් තියෙනවනේ. ඒ අංශයකට වගකීම් ඕනේ. ඉතින් ඒකයි දෙන්නේ.
මේ ඉලක්කම් එකතු කරලා අඩු කරලා වැඩි කරලා බෙදලා එළියට දෙන කණ්ඩායමක් ඉන්නවනේ. මේ කෙලින්ම අංශයක් ඒකට ඉන්නවනේ, ටැරිෆ් බ්‍රාන්ච් කියලා එකක් තියෙනවා. එතකොට ඒගොල්ලෝ ඒක දැනගන්න ඕනේ හරියට ඒක කරන්න. නැත්නම් එක එක වෙලාවට හිතන වෙලාවට එක එක ඒවා කියලා හරියන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ පඩිගන්නේ ඔකට නේ, වෙන මොකටද? ඒ කියන්නේ එතුමන්ලා තමයි මේක සම්පූර්ණ වක්‍යම කරන්නේ, එතුමන්ලා තමයි මේක දැන් අනලා තියෙන්නේ නැත්තම් කියනවා. එහෙමද? ඇනුවද නැද්ද කියලා තාම හරියට අපිට නිශ්චිතව කියන්න බෑ. හැබැයි ඉතින් දැන් ජූනි මාසයට සාපේක්ෂව ගත්තාම යම් කිසි ඇනීමක් කරා කියලා මේ රටේ සියලුම දෙනාට පැහැදිලිනේ. ජූනි මාසයේ එකක් කියලා දැන් ඊට පස්සේ ආයි කියන වැඩි කරන්න ඕන කියලා මේක හරියට නිකන් අර පොඩි එකාගේ ඉස්කෝලේ වගේනේ. එහෙමද? දැන් මේ ඔබතුමා කියලා ජනතාවත් අමාරු වෙන්න කියලා, අහිංසක දරුවත් අමාරු වෙන්න කියලා. හැබැයි ඔබතුමාලගේ ආයතනයේ ප්‍රධානීන් එතකොට මේකේ නෑ. ඉතින් ආයතන ප්‍රධානය කියලා කෙනෙක් කියනවා, ඒ ආයතන ප්‍රධානියවත් ඊට ඉහළ නිලධාරීන්වත් මේ දත්ත හසුරුවන්නේ නෑ. මම ඒකයි මේ පැහැදිලි කරේ. ඒ දත්ත හසුරුවන්නේ ඊට පල්ලෙහා ඉන්න පොලිස්. ඉතින් ඒ පිරිස්වලට මේ නිවැරදි දත්ත දුන්නේ නැත්නම් ඒගෙන ක්‍රියාත්මක විය යුතුයි කියලා මම හිතන්නේ. තාමත් විශ්වාස කරන්නේ නිවැරදි දත්ත දුන්නේ නෑ කියලා. හැබැයි ඉතින් මේ විදියට කටයුතු කරනකොට කාට වුණත් සැකයක් ඇති වෙනවා. ඒ සැකේ අනිවාර්යෙන් නිරාකරණය කරන්න මේ විවෘතව කතා කළ යුතු දේවල්. මොකද මේ තීන්දු තීරණ රටක් වෙනුවෙන් ගන්න තීන්දු තීරණනේ. කෙනෙක්ගේ ඉලක්කමක් දැන් කෙනෙක් කියනවා ගිගවුට් පැය 14,000ක් ඕන කියලා, අනිත් කෙනා කියනවා 13,000ක් කියලා. ඉතින් ওই දෙක කියනකොට මේ ටැරිෆ් එක හරි වේගෙන් එහාට මෙහාට වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේවා මේ එක සාකච්ඡා කරලා එකඟතාවයකට ඇවිල්ලා සාධාරණ මේවා ඉදිරිපත් කළා. අද ඉදිරිපත් කළා නෑ මට වැරදුනා, ඊගව මාසේ මේකයි වෙන්න ඕන කියලා ඉදිරිපත් කරනවා නම් ඉතින් මට තේරෙන්නේ නෑ කොහොමද එහෙම කරන්න කියලානේ. කොහොමද එහෙම පොරොකත නෑන් කරන්නේ? මොකද මේ අද පටන් ගත්ත ඉන්ඩස්ට්‍රි එකක් නෙවෙයිනේ මේ. අපිට මතකයි මීට පෙර, ඒ කියන්නේ විදුලි බලහ බලශක්ති අමාත්‍යවරයාට වැරදි දත්ත දීපු පිරිසක් හිටියා අපිට මතක විදිහට. එතකොට ඒ පිරිසමද දන්නේ මේ පාරත් ඒ වැඩේම කරලා තියෙන්නේ. මට ඒ ගැන හරියටම කියන්න බෑ. මොකද එහෙම කියලා පිරිසක් ඒ වෙලාවේ කවුරුවක්වත් එහාට මෙහාට කරේවත් අස් කරේවත් නැහැ. ඉතින් ඒ වැරදි දත්ත බාර අරගෙන ඒ විදිහට ඒ වෙලාවේ කෙරුණා. ඉතින් ඒ ශාඛා ඒ විදිහටම තියෙනවා මට තේරෙන විදිහට. හැබැයි මොන දේ වුණත් අන්තිමේදී මේකෙන් බැනුම් අහන්නේ අමාත්‍යවරයා මේ සහ මේ රජ මේ ඔබතුමාලාට යම්කිසි දෝෂාරෝපණයක් එනවා. ඒක කවුද මේකේ වක්කීම ගන්නෙ? ඇතරම බැනුම් අහන එකට වඩා මේ අපහසුතාවයට පත් වෙන රටක්නේ. එතකොට ඒ හරහා මේ රටේ ක්‍රියාකාරකම්නේ එහෙම හිට වෙන්නේ. එතකොට අන්තිමට දැන් මේ රට බංකොලොත් වෙනවා කියන එක නේ අපිට හරි ලේසියෙන් කියන්න දෙන. එතකොට මේ රට ගොඩ එන්නේ නැහැ. හරි සමහරව හරි ආසයිනේ මේක වැටලා දිනා දකින්න. ඉතින් ඒගොල්ලන්ට උදව් දෙන එකනේ මේ කරන්නේ. මෙහෙම අවුල් කරන්න බලා මෙහෙම අවුල් කරන්න අවශ්‍යතාවයක් නැහැ ඇත්තටම කාටවත්. මෙච්චර මේ අවුල් කර කර මේක නටන්න දෙයක් නැහැ. මොකද මේක අද ඊ පටන් ගන්න ඉන්ඩස්ට්‍රි එකක් නෙමෙයි. බොහොම පරණයි. මේක පරණයි. මේ පැටර්න් එක පරණයි. ඉතින් මේක දුවගන්න පුළුවන්. මම අපිට තේරෙන්නේ නැති මේ කැලලක් මේක ඇතුළේ තියෙන මේක හොයන්න වෙනවා කාට හරි. තේරෙන්නේ නැහැ කියන්නේ මේ මෙහෙම මාස 3 තුන ටැරිෆ් වැඩි කරන්න ඉල්ලනකොට හරි අමාරු වෙන්නේ. එහෙම එකක් නැහැනේ මෙතන. එහෙම මාස 3 තුනට මේ විදුලි බල සංශෝධන යන්නේ නැතුව එකපාරම තීන්දුව ගන්නට කියන මෙහෙම ගැටලුවක් නැහැ ඔබතුමාගේ නේද? නෑ අපිත් ඒක විශ්වාස කරන්නේ. දැන් මාස 6න් 6ට තමයි නීති අනුකූලව වැඩි කරන්න තියෙන. ඊට පස්සේ දරුණු අවස්ථාවක් කියනවා ඉන්ටර්විව් එකක් ඉල්ලන්න පුළුවන්. ඒකත් නීති අනුකූලයි. මේ ඉල්ලන ඉල්ලීම නීති අනුකූලයි. නීති අනුකූල තත්ත්වෙන් බැහැර වෙලා නැහැ. නමුත් දැන් අඩු කරපු ටික ආයේ ඒක නිසා දැන් ඇත්තටම ඒක නිසා වැඩි කරන්න ඕන කියලා නේ කියන්නේ තර්කය. දැන් ඔන්න ඒ පෑවිල්ල කන්ටිනියු කළා ඒක නිසා අපිට තෙල් ගේන්නුනා වැඩි කරන්න උනා කියනවා නම් ඒක සාධාරණයි. ඒ පෑවිල්ල වෙලාවේදී ඔබලත් හැමෝට තව දවස් කීයක් අපිට දුවන්න පුළුවන්ද කියලා. ඉතින් අපි කොහොම බය වෙන්න එපා. අපි දිගටම දුවනවා මේ ලයිට් බිල් හොල්ලන්න ඕනේ නැහැ කියලා. ඉතින් ඇත්තටම මේ ඒ තත්ත්වයේදී ජල විදුලිය එන්නෙම නැතුව තිබුණා නම් ඒක ඇත්තටම ඇවිල්ලා අසාධ්‍ය තත්ත්වයක්. ඒ තත්ත්වයේ උඩ විදුලි බල වැඩි කරන් දුනා නම් ඒක සාධාරණයි. ලයිට් කපන්න නම් ඒක සාධාරණයි. එහෙම උනේ නැහැනේ. මේ හැමදාම තියෙන පැටර්න් එකට නේ මේක දුවන්නේ. ඉතින් මේක ඒ පායන කාලේ පායලා දැන් ඉතින් පිරනවා ජලාශය. ඔබ ඉදිරියේදී නිරීක්ෂණය කරන සමහරට මේ වෙලාවට ජලාශ උතුරන්නත් පුළුවන් මේ වෙලාව මේ වාරයේදී. ඉතින් ඔබ නිරීක්ෂණය කරන්නකෝ ඒකත්. ඉතින් ඒ වගේ ට්‍රෙන්ඩ් එකක් තියෙන වෙලාවක මේ වගේ දත්ත හසුරුවනකට නම් අපිට පොඩි අවුලක් තියෙනවා. ඇතිනේ ඔබතුමා නාන්තික පත්‍රයේ
මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය. ලීෆ් කාර්කේ බැටරි ප්‍රශ්නට ලයිෆ් ටයිම් විසඳුම ලීෆ් හවුස් සමතන්නේ.